තරුණ පරපුර අතර ඉන්න ආකර්ෂණීය ආදරණීය චරිතයක් තමයි සජිත ඇන්තනි කියන්නේ. ඔහු ළඟදිම විවාහ වෙන්න සූදානමින් තමයි ඉන්නේ. මේ බුවණිගේ සහ සජිතගේ ආදර කතාවයි. බුවණ කියන්නේ ලස්සනට නර්තනය යෙදෙන කෙනෙක්. එක දවසක් ඇගේ නර්තන DVD එකක් දැකලා තමයි මම ඇගෙන මුලින්ම උනන්දුනේ. ඉතින් කාලෙත් එක්ක අපි හොඳ මිතුරු මිත්‍රියන් වුණා. ඊට පස්සේ මම බුවණිට ආදරේ ප්‍රකාශ කරනවා. බුවණ කියන්නේ ගණකාධිකරණ ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙක්. ඇයි කලාවට සම්බන්ධ වෙන නම් අදහසක් නැහැ. ඇත්තටම මම නම් හිතන්නේ නැහැ ආදරේදී එයාගේ වෘත්තිය මොකද්ද මගේ වෘත්තිය මොකද්ද කියන එක වැදගත් වෙනවා කියලා. ඒ මොහොතේ අපි දෙන්නගේ වෙනස්කම් මත තමයි ගැළපීම තීරණය වෙන්නේ. ආදරේ කියන දේ නම් ජීවිතේ විවිධ කාලවලදී විවිධ පුද්ගලයන් කෙරෙහි ඇති වෙනවා. මට මුලින්ම ආදරයක් ඇති වෙන්නේ මොන්ටිසෝරි යන කාලෙදී. ඒක ආදරේද කියලා තේරුම් බේරුම් කරගන්න තරම් මම මෝරලා හිටියේ නැහැ. මගේ දැඟින්න පෙම්වති බුවණි මනිෂ තමයි මගේ දෙවියේ මට ගැඹුරින්ම දැනුණ ආදරේ හිමිකාරිය. හැබැයි මම පෙම්වතෙක් වෙන්නේ සාමාන්‍ය පෙළ කරද්දී. ඒත් ඒක නම් අප්‍රකාශිත ආදරයක්. මගේ ඒ කැමැත්ත ඒ ළමයා දැනගෙන හිටියද නැද්ද කියලාවත් මම හරියටම දන්නේ නැහැ. මම පාසල් යන කාලෙදිත් අමතක නොවන සිදුවීම් ගොඩක් තිබුණා. එයින් එකක් තමයි මම ඉස්කෝලේ අනිත් අය අතර කැපී පෙනෙන ළමේ. මොකද රංගනේ නිසා කොණ්ඩේ වවන්න මට පාසලෙන් විශේෂ අවසරයක් ලැබුණා. මට එහෙම අවසරයක් ලැබුණට ඒක පාසල් සංස්කෘතියට විරුද්ධයි. ඉස්කෝලේදී නම් පිරිමි ළමයින්ගේ මට විවිධ කරදර තිබුණා. මම නිදා ගන්නකන් ඉඳලා කොණ්ඩි චුවින්ගම් මලනවා. එතකොට කොණ්ඩෙන් අදිනවා. ඒ කාලේ නම් ඒවා මට හරිම වදයක්. අද නම් මේ සිදුවීම් මතක් වෙද්දී රසවත් හැඟීමක් තමයි දැනෙන්නේ. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.